අයිබෝන් හරිද හරියටමගෙන එන සිත ටීවී මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 149 දක්වා ඉහළට ලෝකයේ කොවිඩ් කේන්ද්‍රස්ථානය ඇමරිකාව ලංකාවේ කොවිඩ් කේන්ද්‍රස්ථානය කොළඹ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යලිත් අනුතුරු අංගවයි නිරෝධායන කාල සීමා තුනක් පසු කළ පුත්කලයේ කොවිඩ් වැළඳීම මිය ගිය බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියයි. ඉදිරි දින කිහිපයේ මෙරටට පමණක් නොව ලෝකයටම තීරණාත්මකයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක අවධාරණය කරයි. ගුවන්තොටුපළ ජනවාරියේ විවෘත කිරීමට තීරණයක්. ඇමති ප්‍රසන්න කියයි. රනිල් ඕන නැත්නම් රනිල්ගේ ආශිර්වාදයේ තීරණායකයෙක් ඕන. රංගේ පවසයි. දැන් දේශීය පුවත් COVID-19 වෛරසය ආසාදිනේ වී මෙරට සිදු වූ තවත් මරණ දෙකක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 149 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. COVID-19 වෛරසය ආසාදිනේ වී මෙරට සිදු වූ තවත් මරණ දෙකක් පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රියේදී නිවේදනය කළා. එලෙස මියගිය පුද්ගලින් අතරට කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55ක පිරිමි පුත්කලෙක්ද ඇතුළත්. ඔහු වැලිසර ලය රෝහලේ සිට COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු පිඹුර මූලික රෝහලටත් ඉන්පසුව මුල් ඒරියාව මූලික රෝහලටත් මාරු කර යවා ඇති අතර එම රෝහලේදී පසුගිය 11 වන දින මියගොස් තිබෙනවා. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ COVID නියුමෝනියා තත්ත්වයයි. ඉඹුල්කොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 66ක පිරිමි පුත්කලෙක්ද මියගොස් තිබෙනවා. ඔහු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී පසුගිය දෙසැම්බර් මස 10වනදා මියගොස් ඇති අතර මොහුගේ මරණයට හේතු ලෙස දැක්වෙන්නේ උග්‍ර දියවැඩියා තත්ත්වය හා කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 149 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ අතර අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙඩ්සිටි සෙවන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටි කොවිඩ් ආසාදනය වූ රෝගියෙක්ද ඊයේ රාත්‍රියේදී මියගොස් තිබෙනවා. මොහු අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඊයේ රාත්‍රී 10ට පමණ මියගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. බලපිටිය අහුංගල්ල අක්කර 20 ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පිරිමි පුත්කලෙක්ද හදිසියේ මියගොස් ඇති අතර ඔහුගේ දේහය සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂණයකදී ඔහු කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වී තිබෙනවා. අපි මේ පුද්ගලයාව නිරෝධායනය කරලා තිබුණා. මේ පුද්ගලයා ඇතුළු නිවසියන් දින 14ක්. දින 14ක නිරෝධායන කාල සීමාව අවසන් වෙලා ඔහුව PCR පරීක්ෂණයකට යොමු කරපුවාම ඔහු ආසාත්‍යයක් බවට වාර්තා වුණා. මේ ආසාත්‍යයා අපි ඊට පස්සේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක රඳවා ඉඳලා දින 14ක කාල සීමාව අවසන් වෙලා නැවතත් නිවසට ඇවිල්ලා ඔහු දින 14ක් අපි නිවෙස් නිරෝධායනයට ලක් කරනු ලැබුවා. නිවෙස් නිරෝධායනය අවසන් වෙලා දින 3කට පස්සේ මේ පුද්ගලයා හබුරුගල ප්‍රදේශයේ ඔහු පෙදරෝරුවෙක් වශයෙන් රැකියාවක් කරන පුද්ගලෙක් රැකියාව සඳහා පිටත්ව ගිහිල්ලා රැකියාව කරන අවස්ථාවේදී ඇතිවෙච්ච රෝග තත්ත්වයක් නිසා රෝහල්ගත කරද්දී මිය ගිහිල්ලා තිබුණා. මේ මිය යාමත් සමගම මේ මృతදේහයට ජෛව සාම්පල ලබාගෙන PCR පරීක්ෂණ කරලා තියෙනවා. PCR පරීක්ෂණවලදී තහවුරු වෙලා තියෙනවා මොහු COVID-19 ආසාදිතයෙක් කියලා. නමුත් COVID-19 ආසාදනයේ තවදුරටත් පවතිනවා කියලා අනාවරණය වෙලා තිබුණත් රෝහලෙන් විශේෂයෙන්ම මේ මృతදේහය සම්බන්ධව සම්පූර්ණ නීතිමය වගකීම දරන්නේ හදිසි මරණ පරීක්ෂකවරයා සහ ඔහුට ආක්ෂණික උපදේශ සහ තාක්ෂණික සහාය ලබා දෙන්නේ විශේෂඥ වෛද්‍යවරයා හා අධිකරණ වෛද්‍ය නිලධාරියා. මේ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ සහ හදිසි මරණ පරීක්ෂකවරයාගේ නිර්දේශ මත පදනම් වෙලා මේ මృత ශරීරය ඥාතීන්ට බාර දුන්න බව තමයි වාර්තා වෙන්නේ. නමුත් ඥාතීන් එය ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා නැවත වරක් මේ මృతදේහය බලපිටිය අහුංගල ප්‍රදේශයේ තියෙන ආදාහනාගාරය වෙත රැගෙන ගිහිල්ලා තියෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ ආදාහනාගාරය වෙත ගිහිල්ලා සාමාන්‍ය COVID-19 මృతදේහයක් ආදාහනය කරන ආකාරයට සියලුම සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරලා මේ මృతදේහය ආදාහනය කරන්න කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ පුද්ගලයා අපිට පේන්න තියෙන නිරෝධායන කාල සීමා තුනක් පහු කරගෙන ආපු පුද්ගලෙක් තමයි නැවතත් මේ විදිහට ආසාදිතෙක් විදිහට වාර්තා වෙලා තියෙන්නේ. මේ අතර COVID වෛරසය ආසාදිනිය වූ නව රෝගීන් 760 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වුණා.
इन आसादीन हादसे पनस पास्तेन को देशी व हंदुरागेन एतियात्र अनेक आसादीन से उदेना विदेशी अनीसेट पेमनी पुद्कलीन बवाय कोविड-19 पैतिरीम वलक्वी में जातिक क्रियान्वित मध्यस्थाने निवेदने कले එලෙස ඊයේ දින වාර්තා වූ ආසාදිතින් අතුරින් 397 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 136ක් හා මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 55 දෙනෙකුද ඊයේ දින වාර්තා වූ ආසාදිතින් අතරට ඇතුළත්. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පකුරේ සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 28498 දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 32000 සීමාව ඉක්මවා ගියා. තාමත් පේන තියෙන දේ තමයි සමස්තයක් විදිහට අපේ වැඩිම අවධානම තියෙන බස්නාහිර පළාත. ඒකනුත් වැඩිම අවධානම තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ඇතුලේ. කොළඹ දිස්ත්‍රික්කයේ රෝගීන් සහ ඒ තියෙන තත්ත්වයන් ගත්තත් කොළඹ මහනගර සභා සීමාව ඇතුළත තමයි දැනට කේන්ද්‍රය තියෙන්නේ. අර ලෝකයේ කේන්ද්‍රය ඇමරිකා එක්සත් ජනපදයේ තියෙනවා වගේ ශ්‍රී ලංකාවේ කේන්ද්‍රයේ බස්නාහිර පළාතේ එතන කොළඹ මහනගර සභා සීමාව ඇතුළේ කේන්ද්‍රය තියෙනවායි කියන එක සාධකයක් එක්ක තමයි අපිට අපේ රට තුල මේ තත්ත්වය පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. දැන් උදාහරණ විදිහට අපි ගත්තාම පෙරේද දවස් වෙනකොට වාර්තා වෙච්ච රෝගීන්ගේ සමස්ත රෝගීන්ගෙන් 158ක් 60ක් විතර ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයේ ඇතුළෙන් වාර්තා වුණා. ඒතර කොළඹ දිස්ත්‍රික්කයේ ඇතුළේ වාර්තා වෙන රෝගීන්ගෙන් 80ක්ම කොළඹ මහනගර සභා සීමාව ඇතුළෙන් තමයි වාර්තා වෙලා. අනිත් පැත්තෙන් අපිට කියවෙන පණිවිඩය තමයි සමස්තයක් විදිහට මුළු බස්නාහිර පළාතම අපි ගත්තාම අපිට දෛනිකව වාර්තා වෙන රෝගීන්ගෙන් 80කට වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වෙන්නේ. මේකේ අනිත් පැත්ත අපි කතා කළාම ඒ කියන්නේ ඉතුරු 15 නැත්තම් 20 තමයි දිවයිනේ ඉතුරු පළාත් 8ක්ම අපිට වාර්තා වෙන්නේ. ඒතර අපිට මේ බස්නාහිර පළාත තවමත් අපිට කළමනාකරණය කරගන්න අපි දක්ෂ වුණොත් අපිට ලංකාවේ අනිත් පළාත් ටික මේ පවතින තත්ත්වයෙන් කළමනාකරණය කරගන්න පුළුවන් මට්ටමේ තාමත් තියෙනවායි කියලා මේ අගයන්ගින් අපිට පැහැදිලිනු. පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ හා හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලින් 8 දිනකු හඳුනාගෙන තිබෙනවා. එළමෙන උත්සව සමයේ නිරෝධායන නීතිවලට අනුගතව කටයුතු නොකළහොත් සමස්ත ලෝකයේම අවදානම් තත්ත්වයකට පත්වනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඒ මහතා මේ බව සඳහන් කළා. මේ උදා වෙලා තියෙන්නේ උත්සව සමය අලුත් අවුරුද්දක් උදා වෙනවා. නත්තල එළමෙනවා. මේ උත්සව සමය වෙනදා උත්සව සමය වගේ ගත කරන්න ස්වභාව ධර්මයේ අවකාශ ලබා දීලා නැහැ. කොවිඩ් මාරයා හැමතැනම පැතිරිමින් පවතිනවා. ඒ නිසා අපි මෙවර මේ සියල්ල සමරන්න ඕනේ අපේ පෞලේ අයට විතරක් සීමා කරගෙන නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කරලා ඉදිරි දිනවලදී ඔබ සාප්පුවකට යනවනම් වෙළඳසැලකට යනවනම් සුපිරි වෙළඳසැලකට යනවනම් ඒ හැම අවස්ථාවෙදීම නිරෝධායන රීති වලට අනුගතව කටයුතු කරන්න නිරන්තරයෙන් මුහුණු ආවරණයක් පළඳින්න අත් පිරිසුදු කරගන්න දුරස්ථභාවයේ තියාගන්න ඉදිරි දින කිහිපය විශේෂයෙන්ම ඉතාම තීරණාත්මක කාලයක් වෙනවා අපිට විතරක් නෙමෙයි ලෝකෙටම ඒකට හේතුව උත්සව සමයේදී වැඩිපුර දෙනා විනෝද වෙන්න සාද පවත්වන්න විවිධාකාරයේ කටයුතු වල නිරත වෙන්න යනවා ඒකේ ප්‍රතිඵලයක් හැටියට තවත් ලක්ෂ ගණන් රෝගීන් බිහිවන බවට වසංගත රෝග විද්‍යාඥයෝ අනාවැකි පළ කරලා තියෙනවා අපි හරියට හැසිරුනේ නැත්තම් ඒක වළක්වන්න බෑ ඒ නිසා කාරුණිකව ඉල්ලා සිටිනවා නිරෝධායන රීති වලට 100%ක් අනුගතව කටයුතු කරන්න බස් රථවලට පනවා ඇති නීති ලිහිල් කිරීමට පීවර නොගන්නා බව රාජ්‍ය අමාත්‍ය දිරුම් අමුණුගම මහතා පවසනවා. ඒ ගාල ප්‍රදේශයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පාක් ඇන් රයිඩ් එක අපි පටන් ගන්නවා ජනවාරි පළවෙනිදා මාකුඹුර ඉඳලා. දැනට පාක්කේ නීති ලිහිල් කරනවා මේ බස් රථවල. ලිහිල් කරන්න විදියක් නැහැ. මොකද ඊයේත් අපි බැලුවොත් විශාල ප්‍රමාණයක් ආසාදිතෝ හම්බෙලා තියෙනවා. ඒ නිසා ඒ නීති ආකාරයෙන්ම ලිහිල් කරනවා නෙමෙයි තවත් වැඩි කරනවා. අපි ඉදිරිපත් කරුවා ක්‍රමවේද තුනක්. ඒක තමයි අවම ගාස්තු ඒ කියන්නේ රුපියල් 12ක අපි වැඩි කරලා නැහැ හිටගෙන සහ ඉඳගෙන යනවා නම් ඊළඟ දෙවනි ක්‍රමය තමයි දැන් දුවන ක්‍රමය ආසන ගානට පමණක් ඒ ගාස්තු දුවනවා තවත් ක්‍රමයක් තියෙනවා අපි පාවිච්චි කරන්නේ නැහැ ඒක ආසනයක් ඇර ආසනයක් මගින් ප්‍රවාහනය කිරීම සෞඛ්‍ය අංශෙන් තාම අපිට කියලා නැහැ එහෙම කරන්න කියලා එහෙම කෙරුවොත් ඒ ගාස්තුවට ගාස්තු වැඩිවීමක් සිද්ධ වෙනවා ලෝකයේ දියුණුම රටවල් බරපතල ආර්ථික කඩාවැටීමකට ලක් වෙලා තිබෙනවා හැබැයි සියලු ආර්ථික කඩාවැටීමත් එක්ක වත්මන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළා තියෙන අයවැය ජනතාවට සහන රසක් තියෙනවා විපක්ෂයේ අඳගුළු බිහිරෝ ඉන්න නිසා අපිට මේ පිළිබඳ කතා කරලා වැඩක් නැහැ ශානි අබේසේ කරලා කරපු වැරදිවලට හිර කරන්න නෙවෙයි අවශ්‍ය ඉදිරියේදී නඩු අහලා උන්ට උපරිම දඬුවම් දීම
ශානි අබේසේකරලා තමයි මහේස්ත්‍රාත්වරුන්ට කතා කරේ නඩු දැම්මේ නඩු හැදුවේ මේ සියලු කටයුතු කරේ සංචාරක ශේෂ්ඨයේ මුලින්ම අපි මුහුණ දෙන තත්ත්වය තමයි මේ කොයි දර්බුදයක් එක්ක ඇතු වෙලා තියෙන තත්ත්වෙත් එක්ක මුහුණ පාන තිද්ද වෙලා තියෙන දේ අපි මුලින්ම බලනවා ට්‍රයිල් එකක් කරලා කොහොමද මේ සංචාරකයෙන් ගෙනල්ලා අර බබල් එකක් විදියට සංචාරක ව්‍යාපාරේ පාත්වාගෙන යන්නේ එතකොට දේශීය අයට ඒකෙන් නරකක් නොවන විදියට මේක පාත්වාගෙන යන්නේ කොහොමද කියන එක තමයි මුලින් අපි බලන්නේ අපි ජනවාරි වල අපි උත්සාහ කරනවා උවන්තොට වත්මන් ආණ්ඩුව පරාජය කිරීමට නම් එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනා එක් විය යුතු බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා පවසනවා ඒ බණ්ඩාරවිල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් අද යන යන තැන මිනිස්සු අහන්නේ ඇයි UNP එකෙන් කවුරුත් ජාතික ලයිස්තුවේ තියෙන පුටුවට යන්නේ නැත්තේ කියන එක. මොකද අද රටේ මතයක් හැදිලා තියෙනවා දැන් ආණ්ඩුවත් එකයි විපක්ෂයත් වැඩක් නැහැ කවුරු හරි එක්සත් ජාතික පක්ෂයෙන් ඉන්නට ඕනේ කියලා හඬක් නගන්නට පාර්ලිමේන්තුවේ. නමුත් අපි පාක්ෂිකයන්ගේ විශ්වාසය ආපහු දිනා ගන්නට ඕනේ. අපි රට හදන වැඩ කටයුතු කරන ගමන් අපේ පාක්ෂිකයන්ගේ තියෙන අවශ්‍යතාවලට අපිට මැදිහත් වෙලා ඒ වැඩ කටයුතු කරන්න බැරි වුණා. ඉතින් කොහොමදත් මොනවා වුණත් මං හිතනවා ඉදිරියේදී මේ ආණ්ඩුවත් එක්ක ගැටෙන්න නම් මං හිතන්නේ එක්සත් ජාතික පක්ෂය මූලික කරගෙන අපි පොදු වේදිකාවක් හදන්න ඕනේ ඔක්කොම විපක්ෂින්න පක්ෂය ඔක්කොම එකතු කරගෙන එතකොට අපිට මේක පෙරලන්න පුළුවන් වෙනවා 2006 දී විනය ක්‍රියාමාර්ග ගත්තා නම් එක්සත් ජාතික පක්ෂය ඇතුලේ විපක්ෂ නායකයෙක් හැදෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය ඇතුලේ විපක්ෂ නායකයෙක් හිටියා. ඒ විපක්ෂ නායකයා තමයි ගිහිල්ලා ටෙලිෆෝනේ අටෝ ගත්තේ. එහෙම වුණා නම් මේ පක්ෂය අදත් අපි ආණ්ඩු කරන්නේ. ඒ නිසා මේ පක්ෂයට විනය අවශ්‍යයි. ඔබතුමා නායකයා වෙනව අනිවාර්යෙන් තව මාසෙකින් ඒ ආවට පස්සේ හරියට තීන්දුව తీර්ණ ගන්න එලවන්න තියනවා නම් මාව හරි ගමන්නේ යන්න ආශෝවාගේ ඔයාගේ වැඩක් නැහැ කියලා කියන්න. ඒක තමයි අවශ්‍ය. අපි ඒකමතිකව තීන්දුව කර අපේ කණ්ඩායම පක්ෂේ නායකයා රණලි ක්‍රිස් මහතා පාර්ලිමේන්තුවේ ආයුතු. එතුමාට තියෙන දැනුම, එතුමාට තියෙන සම්බන්ධකම්, එතුමාට තියෙන මතකය මේ කෙනෙකුටවත් නැහැ. දැනුම තියෙන මිනිහා එක මිනිහා රණලි ක්‍රිස් මහතා විතරයි කොයි පැත්තෙන් ගත්තා. 2022 කේ මැද විතර බලමු අපි මොකද වෙන්නේ කියලා. මිනිසු රණිල් ඕන කියන තැනට එන්න තියෙදි කියලා බලන්න. එහෙම නැත්නම් රණිල් ඕන, එහෙම නැත්නම් රණිල්ගේ ආශිර්වාදයේ තියෙන මිනිහෙක් ඕන. නැත්නම් මේ රට ගොඩ ගන්න බෑ. ඒක සුවයි. අපේ දයනාගමගේ මහත්මිය 20ට පක්ෂව ඡන්දෙ දෙනවා. එහෙනම් හරි පැහැදිලි. 20 වෙනි සංශෝධනයේදී විපක්ෂයේ 16ක් ගැලවිලා ගිහිල්ලා තියෙනවා. මේක ශක්තිමත් විපක්ෂයක්ද කියන කාරණේ පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා එක්සත් ජාතික පක්ෂයේ තියෙන අවස්ථාව නැවත ගොඩ නැගලා හැමෝම එකතු කරගෙන කැඩිලා ගිහිල්ලා ඉන්න අයත් එකතු කරගෙන ඊළඟ මැතිවරණවලදී ජයග්‍රහණය කිරීම සඳහා පෙරට එන්න. මෙවර 170 වන සංවත්සරයේ සමරන ශ්‍රී ලංකා නාවික හමුදාව 170 වන සංවත්සරයට සමගාමීව පවත්වන ලද නෞකා දැක්ම අද නිමාවට පත්වනවා. දින පහක් පුරා පැවති නෞකා දැක්ම සඳහා ඊයේ දින නාවික හමුදාව සතු ප්‍රහාරක නෞකා ඇතුළු නෞකා පහක් ප්‍රදර්ශනයට එක් කර තිබුණා. සිය අභිමානවත් 70 වන සංවත්සරයේ සමරන ශ්‍රී ලංකා නාවික හමුදාව මෙවර සිය සංවත්සරයේ උත්සවාකාරයෙන් නොපැවැත්වීමට කටයුතු කළා. ඒ වෙනුවට සිය නාවික ශක්තිය පෙන්වන මෙම නෞකා මේ ආකාරයෙන් ගාලු මෝදුර පිහිටි බුදු ආසන්නයේ නැංගුරම්ලා ජනතා ප්‍රදර්ශන උදෙසා තැබීමක් මෙවර සිදු කළා. මේ ඔබේ නාවික හමුදාවයි. ඔබේ නාවික හමුදාව පිළිබඳව දැනුවත් වන්න යනුවෙන් මෙවර නාවික හමුදාවේ 70 වන සංවත්සර තේමා පාඨය නම් කර තිබුණා. පසුගිය 9 වනදා යෙදුණු අභිමානවත් සංවත්සරය නිමිත්තෙන් සිය යුද නෞකා නාවික හමුදාව විසින් ජනතා ප්‍රදර්ශනය උදෙසා ගාලු මෝදුර ආසන්න මොහොතේ මෙලෙස නැංගුරම්ලා තැබුවා. ඊයේ දින එහි විශේෂ ඩෝරා යාත්‍රා දැක්මක්ද මෙලෙස පැවැතුණා. We'll be right back.
දින පැවති නෞකා දැක්ම උදෙසා නන්දි මිත්‍ර මිහිකත A521 සහ A543 යන නෞකා මෙලෙස ප්‍රදර්ශනයට එක් කර තිබුණා. ශ්‍රංකා නාවික හමුදාවේ අභිමානවත් 70 සංවත්සරයේ නිමිත්තෙන් මෙලෙස සිදු කළ නාවික හමුදාවේ නෞකා දැක්ම මෙලෙස නිමවටපත් වුණා. එෙහිදී හිරු අවරට යාමත් සමග සම්ප්‍රදානුකූලව ජාතික කොඩිය සහ සිය නාවික ධජය කුඹු කොට හිරු අස්තය සිදු කිරීම මෙලෙස සිදු වුණා. දේශීයත්වය මුසු කරමින් සොයාගත් ඖෂධය භාවිතා කිරීමට ශ්‍රී ලංකිකයින් ලෙස සියලු දෙනා උනන්දු විය යුතු බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඒ මාතලේ ප්‍රදේශයේදී මාත්‍ය වෙත අදහස් දක්වමින් කවුරු හරි කෙනෙක් නිවැරදි ඔසුව සොයාගත්තම ඒක අගය කරන්න කවුරුත් අපේ කටයුතු කරන්නේ නැහැ. රටේ තත්ත්වය ඕක තමයි. රට රූමනා කරලා දින්නේ කවුද ගෙනාවේ කවුද හැදුවේ කියන එක නෙමෙයි. වැඩේ හරියට වෙනවා නම් එකෙන් ඒක අපි පාවිච්චි කරන්න සූදානම් විය යුතුයි. අපේ වෛද්‍යවරු තවම නම් මොකුත් හොයාගෙන නැහැ. බෑ හොයාගත්ත එක සම්බන්ධව ප්‍රශ්න ගන්නව නම් මතු කරලා තියෙනවා. ඉතින් අපි ලාංකික විදිහට අපිට තියෙන ප්‍රශ්නේ ඕක තමයි හැමදාම. ඒ නිසා මම නම් කියන්නේ සොයාගත් ඖෂධය නිවැරදි විදිහට පරිහරණය කරලා මම හිතන්නේ අපිට පුළුවන් වෙයි ඒක පාවිච්චි කරන්න. ඉතින් මම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලන්නේ අපිට ලංකාවට අපි බලපුවාම කන 4-3ක් වසවිස කන්නේ. වසවිස නොවන දේවල් ලංකාවේ දින බොහොම සුළු ප්‍රමාණයයි. ඉතින් මෙවැනි ඖෂධයක් සොයා ගැනීම තුළ අපි විද්‍යාත්මකව අපේ ගෞරවය සුදිය පුද කරනවා. මම නම් කියන්නේ අපි ශ්‍රී ලාංකික විදිහට අපි ඒක පාවිච්චි කරන්න උනන්දු වෙන්න කියලායි මගේ ඉල්ලීම තියෙන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිසේත් පරාජය වී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය පවසනවා. ඒ හාරිස්පත්තුව කාන්තා බලමණ්ඩල රැස්වීමකට එක් වෙමින් සමග ජන බලවේගය කියන පක්ෂය ගොඩනැගුවේ මගේ මහත්මයයි මමයි. ඒ පක්ෂය අපි දෙන්න සජිත් ප්‍රේමදාස මෙතුමාට පරිත්‍යාග කළා. මම කියන්න කැමති මම මේ හදපු පක්ෂය අද විපක්ෂයේ වාඩි වෙලා ඉන්නවා සජිත් ප්‍රේමදාස මෙතුමා. හැබැයි අපි ඕනම දෙයක් කරද්දී අපි අපේ හෘද සාක්ෂියත් එක්ක තමයි ඉස්සෙල්ලාම සටන් කරන්න ඕනේ. ඒ ගෙනාපු 19 වෙනි සංශෝධනයේ ජනාධිපති කෙනෙක්ගේ බලය නැති කළා. මගේ හෘද සාක්ෂියට විරුද්ධව මම වැඩ කරන්න බෑ. මම වැඩ කරන්නෙත් නෑ. මම සමග ජන බලවේගයේ ගිහිලා මෙහෙයුම් කමිටු හදද්දී මම කතා කරන්නේ මේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක් රටේ ජනතාවගේ අවශ්‍යතාවයක් මිස ඒගොල්ලන්ට ඕන දේවල් නෙමෙයි. අපි අපේ රාජකාරිය කරගෙන යා යුතුයි. ඒගොල්ලන් ඕන තරම් කෑ ගැහුවත් සර් ෆේල් කියලා අපි දන්නවා. සර් ෆේල් වෙන්නේ නැහැ. අපි සර්ට ෆේල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. කාන්තාවෝ ඉන්නවා දැනට මාත් සමගම 8 දෙනෙක් මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ 9 දෙනාම විශාල සටනක් ගෙනියනවා ඉදිරියට මේ පාර්ලිමේන්තුව තුල. අපි හැමෝම මහින්ද මහත්තයා පැරදිලා ගෙදර යනකොට ගෙදර බත් එක උයා ගන්න බැරුව රූපවාහිනිය දිහා බලාගෙන හුල්ල හුල්ල හැදුවා. ආය කවදද මහින්ද මහත්තයා බලයට ගේන්නේ කියලා අපි කල්පනා කළා. මොනවද අපි ඒ වෙනුවෙන් කරන්න ඕනේ කියලා අපි හිතුවා. මේ රට හදනවා නම් අපේ දරුවගේ අනාගතය රකින්නවා නම් ඒ රකින්න පුළුවන් නායකයා මහින්ද මහත්තයා කියලා අපි විශ්වාස කළා. ඒ හින්දා මේ අම්මලා මේ මහින්ද සුලඟට ගියා. ගමක් ගමක් ගානේ ඇවිල්ලා උගලගෙන් ඇහුවා අලුතෙන් පක්ෂයක් හදමුද කියලා. අපේ කාන්තාව කිව්වේ උලක් කුලෙන් බැිනම් දුංකල නැට්ටෙන් හරියෙන්න අපි අපි ඉන්නේ මහින්ද රහත්යක් එක්කයි කියලා එදා කාන්තාව හැටියට ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ස්ථාවරය අපිට දුන්නා. ඒ ලැබුණු ස්ථාවරයත් එක්ක පන්නරේ අරගෙන අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන පක්ෂය හැදුවා. ඔබ අබාධුණු ශක්තිය තුල අපිට පුළුවන් වුණා පාර්ලිමේන්තුවේ 3-2 බලයක් එක්ක ජයග්‍රහණය කරන්න. ඒත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශය මින්නිමාවට පත් වෙනවා. යලිත් හමුවෙමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. ඒ
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.